ලොකු මේ ආසාවක් තිබ්බ මුලින්ම ගාල්ලේ ටෙස්ට් මැච් එකක් ගහන්න මේ පොඩි කාලේ ඉඳන් ඉතින් ඒක අවස්ථාව හම්බුණා මට මේ එකත් සහ අවුරුදු 6කට ඉතර පස්සේ මේ කණ්ඩායමට එන්න අවස්ථාවක් හම්බුනේ ඉතින් ගොඩක් මහන්සි වුණා මේ මෙතනට එන්න මේ පහුගිය වකවානුවේ තිබ්බ තරංගාවලියේදී හොඳින් ක්‍රීඩා කරලා මේ අවස්ථාව ගන්න ගොඩක් මහන්සි වුණා ඉතින් ඒකේ ප්‍රතිඵල හම්බුනේ ගැන ගොඩක් සතුටුයි අත්‍තරම ලොකු මේ ආසාවක් තිබ්බ මුලින්ම ගාල්ලේ ටෙස්ට් මැච් එකක් ගහන්න මේ පොඩි කාලේ ඉඳන් ඉතින් ඒක අවස්ථාව හම්බුණා මට මේ එකත් සහ අවුරුදු 6කට ඉතර පස්සේ මේ කණ්ඩායමට එන්න අවස්ථාවක් හම්බුනේ ඉතින් ගොඩක් මහන්සි වුණා මේ මෙතනට එන්න මේ පහුගිය වකවානුවේ තිබ්බ තරංගාවලියේදී හොඳින් ක්‍රීඩා කරලා අවස්ථාව ගන්න ගොඩක් මහන්සි වුණා ඉතින් ඒකේ ප්‍රතිඵල හම්බුනේ ගැන ගොඩක් සතුටුයි අත්‍තර මම ගොඩක් වර්ක් කරා මගේ බැටින් ගැන විශේෂයෙන් කියන්නේ මම ක්‍රීඩා කරන ස්ථාන එක තැනක නෙමෙයි මම හැමතැනම වගේ ක්ලබ් එකේ ප්‍රොවින්ෂල් ඒ ටීම් වල මම සෙල්ලම් කරා ඉතින් ඇත්තටම නම්බර් 7 සෙල්ලම් කරේ පළවෙනි පාර ඒ අරගෙන අනිත් හැමතැනකම මම සෙල්ලම් කරා පහුගිය කාලේ තිබ්බ තරඟ වලිවලදී ඉතින් මම ඇජස්ට් වුණා එක එක සිටුේෂන් වලට කොහොමද මේ ගහලා ඒ වලින් ගොඩෙන්නේ කියලා ඉතින් තරම සතුටුයි 90%ක්ම මෙන්ටලි පැත්ත තමයි ගොඩක් මං හිතන්නේ මොකද කලින් තිබ්බට වඩා ඔලුව ගොඩක්ම වර්ක් කරා ඒ කියන්නේ කරන්න ඕන දේවල් හිතන්න ඕන දේවල් සහ තරඟ ඇතුළතී යන අමාරු සිටුේෂන් වල කොහොමද එන්නේ දින හිතන්න ඕන දේවල් ඒ වර ගොඩක් මේ වගේ ඉතින් මෙන්ටලි පැත්ත තමයි මං හිතන්නේ ගොඩක්ම මම වර්ක් කරේ ඩ්‍රොප් වුණ එකෙන් මං ලොකු දෙයක් ඉගෙන ගත්තා මොකද මං එතකොට මම හිතන්නේ අවුරුදු 20ක් වගේ මට ඉන්දියත් එක්ක තරඟ තුනක් සෙල්ලම් කරද්දී ඉතින් ලෝකේ තියෙන හොඳම කණ්ඩායමත් එක්ක මං ක්‍රීඩා කරලා මට ලොකුවට කරගන්න බැරි වුණාට මම යම්කිසි තැනකට මම ක්‍රීඩා කරගත්තා ඉතින් මම ඒ එතනින් ගෙනගත්ත දේ මම හිතන්නේ මං ඒක මෙතනට ගෙනාවා මම ඩ්‍රොප් වුණාට කියන්නේ මම ගොඩක් ඉගෙන ගත්ත කොහොමද ටොප් ලෙවල් එකේ ගහන්න කියලා ඉතින් ඒ දේවල් තිබ්බ තරඟාවලි වලදී මම වර්ක් කරලා කරන්න පුළුවන් බේසික් දේවල් කරගෙන ආව දිගටම